වාර මොනාරි එක ප්‍රශ්නයක් කියන්නේ අර එකක් මම හිතලා පෙන්නන්න අනිත් පැත්තට. සාමාන්‍ය ඉගෙන ගන්නකොට එහෙම කම්මැලි හිතෙන එක, ඉගෙන ගන්නකොට අර කම්මැලි හිතෙන නෙගටිව් ෆීලිං එහෙම ඔව් දැන් ඔයාලා එහෙම එක. දැන් ඉගෙන ගන්නකොට කම්මැලි හිතෙනවානේ. දැන් ඔව් එතකොට ආසා දැනගන්න ඕනේ ඉදිරි අවුරුදු ලයිෆ් එකම ඔයා ජීවත් වෙන්න යන්නේ කම්මැලියෙක් හැටියට කොහේ හරි කුඹුරක් කොටාගෙන හරි මොන හරි කරගෙන ඒකින්ද මම ඉක්මනට නැගිට ගන්න ඕනේ කියලා එතනින් නැගිට ඉන්න ඕනේ. නැගිටලා පාඩම් කරලා ඒ කියන්නේ එහෙමනේ දැන් ලයිෆ් එකේ හොඳ පැත්ත තමයි තමන් කම්ෆර්ටබල් විදිහට ජීවත් වෙන්න ඕන නම් මම පාඩම් කරලා හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා මනසට ගත්තොත් ඔටෝමැටිකලි නැගිටින පොසිටිව් තින්කින් ගත්ත එක. නැත්තම් ඔයා හිතනවා තාත්තලාගෙන් කාලා අම්මලාගෙන් කාලා ඔය කඩයක් පිළියක් ගන්න ඉඳලා බීඩියක් බීලා ඉන්නවා කියලා හිතාගත්තොත් ඉතින් අර කම්මැලිකමත් එක්කම ඉන්න පුළුවන්. ඒක අර නෙගටිව් තින්කින් එක පොසිටිව් පැත්තට හරවන්න වෙන්නේ මම අර ඉදිරි ලයිෆ් එක නෑ මම ඔෆිස් එකේ වැට යනවා නැත්නම් මම ව්‍යාපාරයක් පටන් ගන්නවා මම ඒකට ඉංග්‍රීසි ටික හදනවා මම යුනිවර්සිටි එකට යනවා කියලා හිතපු ගමන් ඔයාව ඇඳෙන් උඩට එන්න ඕනේ අර කම්මැලි කමෙන්. ගැලවෙන්නේ නැතුව ඉන්නෝ කියලා කියන්නේ ඔයා අර අර හන්දිය කඩේට ගිහිල්ලා බීඩියක් ගහගෙන අර ඉන්න කෝප්පු කටේ ඉඳගෙන ඉන්න කෙනෙක් වෙනවා. ඉතින් ඔය දෙකෙන් එකයිනේ. ඔය දෙක හොඳටම දන්නවා නම් වෙන යන දේ يعني ඉදිරිය වට හොඳට පේනවා නම් ඔයා කෙනෙක් නැගිටලා දුවනෝනේ තියන එක ළඟට.